ප්‍රසිතමන්තුල මා ප්‍රේමවන්තේනි ඔබේ මගේ පාපය ස්වාමීන් වහන්සේ ඉදිරියේ නිරුවත් ඇත්තරම පාපය කියන්නේ කුමක්ද පාපය කියන්නේ ඔබේ මගේ ජීවිතවල අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ ඈත් කරන ක්‍රියාවන් එමන් නැත්නම් අපේ ජීවිත ස්වාමීන් වහන්සේගෙන් දුරස් කරන ඒ සම්බන්ධතාවය පළුදු කරන ක්‍රියාවන් මම සහ ස්වාමීන් වහන්සේ අතර තිබෙන මම සහ පරිසරය අතර තිබෙන මම සහ මගේ සහෝදරය අතර තිබෙන සම්බන්ධතාවයේ අපගේ පාපයන් තුල දුරස් වෙනවා එහෙම නැත්නම් පළුදු වෙනවා මෙන්න මේ පාපය ඔබට මට කවදාවත් බෑ වසා සංගවා ස්වාමීන් වහන්සේගෙන් වසා තබන්නට අපේ නිරුවත වහගන්නට අපි විවිධාකාර ඇඳුම් මායිත්තම් භාවිතා කරනවා. නමුත් කවදාවත් ඔබට මට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔබේ මගේ පාපය ස්වාමීන් වහන්සේ ඉදිරියේ සංගවා තබා ගන්නට වසා තබා ගන්නට. එමන්ද උන්වහන්සේට සියල්ල පෙනෙන නිසා අපගේ ජීවිතවල බොහෝ වෙලාවට අපි දන්නවා දකින්නවා අපේ ජීවිතවල අපි හුඟක් උත්සාහ කරනවා අපි සඳු රහස් දේවල් සංගවලා තියාගන්නට උදාහරණයක් වශයෙන් අපේ ජංගම දුරකථනය ගත්තාම ජංගම දුරකථනේ අපිට අවශ්‍ය නම් අපේ වටිනා කියන දේවල් අනිත් අයගෙන් සංගවා තබා ගන්නට අපිට රහස් කීතයක් රහස් සංඛ්‍යාවක් භාවිත කරන්නට පුළුවන් එමත් නැත්නම් යම් කිසි දෙයක අපිට සංගවා තබන්නට පුළුවන් නමුත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබේ මගේ පාපය නිරුවත් අපිට බෑ කවදාවත් අපගේ පාපය ස්වාමීන් වහන්සේගෙන් සංගවා තබා ගන්නට පාපය ඊටමත් රසවත් ප්‍රණීත ඒ වගේම පාපය ඊටමත් සුන්දරවත් දෙයක් අපේ ජීවිතේ ඒ තරම් සුන්දරවත් දෙයක් ඔබට මට කවදාවත් අත්දකින්නට බැරුවේයි නමුත් ඒ පාපයේ ප්‍රතිවිපාක ඉතාමත් ඉමහත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබ මම පෞකාරයන් විදියට නිරුවත් අපේ ඒ නිරුවත්කම වසා ගන්නට අපි කුමක්ද කළ යුත්තේ මම ඉස්සල්ලා පැවසුවා ඔබට අපේ නිරුවත්කම වසා ගන්නට අපි බොහෝ වෙලට ඇඳුම් ආයිත්තම් භාවිත කරන නමුත් පාපේ නිසා නිරුවත් වෙලා තියෙන ඔබේ මගේ අතුලාන්තය අධ්‍යාත්මික ජීවිතය ඔබට මට බෑ ඇඳුමකින් හෝ ආයිත්තමකින් වසා ගන්නට අපිට නිරුවත්කම වසා ගන්න නම් අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේගේ වරම්මර ප්‍රසාද අපේ ජීවිතවලට අවශ්‍ය වෙනවා එහෙම නොවන තාක්කල් ඔබට මට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබේ මගේ නිරුවත්කම වසා ගන්නට ඒ නිසා විශේෂයෙන් අපි අපේ පව් පිළි අරගෙන ස්වාමීන් වහන්සේ වෙතට යනවා නම් මනස්ථාපනය වෙනවා නම් ඒ තුල සැබෑ සිත් හැරීමක් වෙනවා නම් තමයි ඔබේ මගේ නිරුවත්කම ස්වාමීන් වහන්සේ ඉදිරියේ වසා තබා ගත හැකි ඒ නිරුවත්කමට ඇඳුමක් ආයිත්තමක් වෙන ස්වාමීන් වහන්සේ ඒ නිසා ස්වාමීන් වහන්සේම සුදුසු පුවත තුල ප්‍රකාශ කරනවා මිනි නොමරන්න මිනි මරණ කවරක වුණත් විනිශ්චයට යටත් වෙනු ඇත ඔබගේ සහෝදරයාට මෝඩයා කියා ගරහන කවරෙකුණත් අධිකරණයට යටත් වෙනු ඇත. ඒතර පාපේ නිසා ඒ අපේ සම්බන්ධකම නැති වෙලාද? ස්වාමීන් වහන්සේ ඉදිරියේ මගේ සහෝදරයා ඉදිරියේ අපවට පරිසරය සමග තිබෙන ඒ සම්බන්ධකම අද නැති වෙලා. ඒ නැතිවෙච්ච සම්බන්ධකම යලි ගොඩනගන්නටයි උන්වහන්සේ මේ චතාරිකය ඔබට මට ආරාධනා කරන්නේ. එතකොට ඒ නිරුවත්කම ස්වාමීන් වහන්සේ ඉදිරියේ වසා තබා ගන්න අපි හැම කෙනෙකුටම අපේ පැත්තෙන් කළ යුතු දෙයක් තිබෙනවා ඒ තමයි ඔබ මම මනස්ථාපනය වී සැබෑ පසුතැවිල්ලක් තුළ ස්වාමීන් වහන්සේ වෙතට ගමන් කිරීම නිසා අපි හැම කෙනෙක්ම උත්සාහ කරමු මේ චතාරික සමය තුළ අපගේ පාපයන් නැමැති නිරුවත්කම ස්වාමීන් වහන්සේ ඉදිරියේ පිළි අරගෙන ඒවට මනස්ථාපනය වෙලා හොඳ පාපෝච්චාරණයක් යහපත් පාපෝච්චාරණයක් තුළ මේ චතාරික සමේ අපගේ ජීවිත ස්වාමීන් වහන්සේට ප්‍රසන්නායුරින් ගත කරන්නට
ඔබ හැම කෙනෙකුටම ජේසු පිටයි.